ඕනෑම රටක් මානව සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාමට නම් ක්‍රමවත්ව ඉලක්කයක් සහිතව වැඩකිරීම සිදුවිය යුතුය. විශේෂයෙන් විනයගරුක පුරවැසියන් සහිත රටක් පැවතිය යුතුය. විනයගරුක භාවය වෙනුවෙන් අතීතයේදී රජකුගේ අභිමතය අනුව සැකසුන නීතිරීති මෙන්ම ඊට ඈඳාගත් ආගමික මතිමතාන්තරද යොදා ගැනුණි. නමුත් පාර්ශ්වික ඒකාධිපති තීන්දු තීරණ නිසා එම ක්‍රමවේදයන් ශිෂ්ඨ සමාජය බැහැර කළේය. එහෙත් අද ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙකුටම සාධාරණීය ඉටුවන ලෙස මානව අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂාවන ලෙස නීති පද්ධතියක් පිහිටුවාගෙන තිබේ. එය සමාජ සම්මුතියක් ලෙස පිළිගැනීමට ලක්කර තිබේ. නීතියේ ආධිපත්‍යය ගරු කරන සමාජයක් යනු ශිෂ්ඨ සමාජයකි. ස්වාධීන අධිකරණ පද්ධතියක් මගින් යුක්තිය පසඳලීම නීතිගරුක විනයගරුක රටකට අවශ්‍යම දෙයකි. වර්තමාන ශ්‍රී ලංකාව ඒ ශිෂ්ඨ සම්පන්න යුගයේ විශිෂ්ඨම අවධිය ලෙස සැලකිය හැකිය. ආසන්නතම උදාහරණයක් ලෙස පසුගිය රාජපක්ෂ යුගය නීතිය බල්ලටම දැමූ අවිචාරවත් යුගයක් ලෙස හැඳින්විය හැකිය. විධායක ජනාධිපති ධුරය ඒකාධිපති බලතල සහිත ත්‍රාඩ තනතුරක් බවට පත්කරගෙන මහින්ද රාජපක්ෂ නීතියත් අධිකරණයත් කෙලසා දැමූ හැටි අමතක වන්නට තරම් කාරණයක් නොවේ. අධිකරණයට විනිසුරුවරයන් පත්කිරීමේ සිට නඩු හබ විසඳීමද රාජපක්ෂවරුන්ගේ තනි කැමැත්තට සිදුවිය. තමන්ගේ කැමැත්තට අනුව නඩු තීන්දු නොදීම නිසා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව එම තනතුරෙන් එළවා දැම්මේ කිසිදු ආකාරයකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි ජඩ ක්‍රියාමාර්ගයකිනි. එසේම ඒ වෙනුවට විවිධ චෝදනාවන් එල්ල වී තිබුණු දේශපාලනික හිතවතෙකු වූ මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත්කරගත්තේය. විනිසුරුවරයකුද නොවුණු මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීම මෙරට අධිකරණ ඉතිහාසයේ ලොකුම කළුපැල්ලමයි. ඒ වැරැද්ද වත්මන් යහපාලන ආණ්ඩුව විසින් නිවැරදි කිරීමට කටයුතු කළා පමණක් නොව අගවිනිසුරුවරයා පත්කිරීමේ ජනාධිපතිවරයා සතු හිතුවක්කාර බලයද ඉවත් කළේය. අද නව අගවිනිසුරුවරයා පත්කෙරෙන්නේ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික පක්ෂපාතිත්වයකින් තොරවය. එය තීරණය කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා තිබේ. ආණ්ඩුවේත් විපක්ෂයේත් ලෝකය පිළිගත් ස්වාධීන විද්වතුන්ගේත් කැමැත්ත මත නව අගවිනිසුරුවරයා පත්කිරීම අද සිදුවිය. ඒකාධිපති රාජපක්ෂ පාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේත් වෙනස එයයි. ස්වාධීන අධිකරණ පද්ධතියක සුරක්ෂිතභාවය වෙනුවෙන් වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් ඓතිහාසික වටිනාකමකින් යුතු බව කියන්න දෙවරක් සිටිය යුතු නැත. මොකද එවැනි ශිෂ්ට සම්පන්න අත්දැකීම් මෙරට දේශපාලන ඉතිහාසයේ විරල බැවිනි. දැනට මේ ඇති සෙස්ස පසට.